Hello guys, welcome to Nothing TV. Gadget Room mat ekka adogala ekathula inne aluthma laptop review ekak. Oho, laptop review ekak neme MacBook review ekak. Mediyen bande video ekata yanna kalin Nothing TV channel ekak subscribe karala naththam palle athina subscribe button ekak click karala apita support ekak denna. Ehenam wedi kathawan nathuwa video ekata. අපිට මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ ටීම් ඉන්ටලෙක්ටිව් එක. මේ දින්නේ ඒගොල්ලේ ටී-ෂර්ට් එක. අපි මේක ඇඳගෙන රිවිව් එක කරමු. MacBook Pro 22 inch. මේ දින්නේ ලැප්ටොප් එක MacBook Pro 13 inch M1 chip එක ආපු ලැප්ටොප් එක. මේක ඇතුලේ මේ දින අපි මේ එලියට අරන් තියලා අපි ඔක්කොම බාන්න ටික මේක පැත්තකින් පොඩ්ඩක් තියමු. මුලින්ම මම පේපර් ඩොකියුමන්ටේෂන් එක ගන්නවා. ඒක ඇතුලේ තියෙනවා මැනුවල් එක තියෙනවා, ටිකස් දෙකක් තියෙනවා, Apple logo එකක් එක්ක. මම ඒක පොඩ්ඩක් පැත්තකට දානවා. ඊට පස්සේ තියෙනවා 61 වොට් power adapter එක, type C එන power adapter එකක්. ඒකත් මම පොඩ්ඩක් පැත්තකට දානවා. ඊට පස්සේ තියෙනවා USB type C cable එකක්, 2 meter cable එකක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තමයි MacBook Pro 13 inch 22 laptop එක තියෙන්නේ. අපි මුලින්ම මේකේ ඩිසයින් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔයගොල්ලෝ පේනවා මේකේ ඩිසයින් එක උඩින් Apple logo එකක් තියෙනවා. තව මේකේ කලර් එක ගත්තොත් මේකේ ස්පේස් ග්‍රේ, මේකේ තව කලර් එකක් එනවා සිල්වර් කලර් එක. හැබැයි ඔයගොල්ලෝ මෙතන පේන්නේ ස්පේස් ග්‍රේ කලර් එක. ඊට පස්සේ මේකේ පොඩ්ඩක් අපි මැටීරියල් එක ගැන කතා කරමු. මේකේ ගොඩක්ම මේන් ලොජික් බෝඩ් එක 100% රීසයිකල් ටින් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්ක මේකේ එන්ක්ලෝෂර් එක ලෝ කාබන් ඇලුමිනියම් රීසයිකල් කරපු ඒවා තමයි පාවිච්චි කරන්නේ. තව මේකේ මල්ටිපල් කම්පෝනන්ට්ස් තියෙනවා. ඒවා 135ක්ම රීසයිකල් ප්ලාස්ටික් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේකේ මැටීරියල් එක සෑහෙන්න ගොඩක් රීසයිකල් දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ MacBook එකේ බර ගත්තොත් ඇත්තටම කිලෝග්‍රෑම් 2කට අඩුවෙන් තමයි මේකේ බර තියෙන්නේ. ඒත් එක්ක මේකේ පෝට්ස් ගැන පොඩ්ඩක් කතා කරොත් මේකේ තියෙන්නේ 2 Thunderbolts USB 4 පෝට්ස් වගේ තමයි තියෙන්නේ. ඒත් එක්කම අපිට පේනවා 3.5 mm ජැක් එකක් තියෙනවා හෙඩ්ෆෝන් එක කනෙක්ට් කරන්න. අපි දැන් එනවා මේකේ ස්පෙસિෆිකේෂන් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මුලින්ම මම මේකේ ඩිස්ප්ලේ ස්පෙસિෆිකේෂන් එක ගැන කතා කරනවා. මේකේ ඩිස්ප්ලේ එක 13.3 inch LED backlit display IPS ටෙක්නොලොජි එකත් එක්ක තමයි තියෙන්නේ. මේකේ රෙසලූෂන් එක ගත්තොත් 2560 by 1600 native resolution එකක් තියෙන්නේ. තව මේකේ nits brightness එක ගත්තොත් 500ක් වෙනකන් තියෙනවා. තව white color සහ true tone ටෙක්නොලොජි එක use වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේකේ චිප් එක ගැන කතා කරනවා. මේකේ තියෙන විශේෂත්වයක් තියෙන්නේ මේකේ M1 කියලා Apple company එකෙන් develop කරපු චිප් එකක් තමයි මේකට implement කරලා තියෙන්නේ. මේ චිප් එකේ තියෙන වෙනස තමයි GPU එක, CPU එක සහ neural engine එක තුනම එකට තමයි තියෙන්නේ. අපි කලින් architecture එක ගැන කතා කරොත් Intel architecture එකේ GPU එක වෙනම, CPU එක වෙනම සහ neural engine එක වෙනම තිබ්බේ. හැබැයි දැන් Apple M1 chip එකේ ඔක්කොම එකට තමයි තියෙන්නේ. එතකොට මේ M1 chip එක ගැන කතා කරොත් මේකේ 8 core CPU එකක් තියෙනවා. මේකේ 8 core කිව්වම මේකේ 4 performance core සහ 4 efficient core කියලා වෙනම දෙකකට කඩලා තියෙනවා. තව මේකේ GPU එක කතා කරොත් මේකේ 8 core GPU එකක් තමයි තියෙන්නේ. තව neural engine එක ගැන කතා කරොත් මේකේ 16 core neural engine එකක් තමයි තියෙන්නේ. අපි එහෙනම් දැන් මේකේ බැටරිය ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ බැටරිය එක අපි normal wireless web විතරක් use කරනවා නම් අපිට maximum 17 hours use කරන්න පුළුවන්.
අපි Apple TV playback දේවල් බලනවා නම් අපිට මේකේ maximum 20 hours use කරන්න පුළුවන්. මේකේ built-in 58.2 watt lithium polymer බැටරියක් තමයි තියෙන්නේ. අපි මේ බැටරිය charge කරන්න 61 watt USB type C power adapter එකක් තමයි පාවිච්චි කරන්නේ. මේකේ memory එක ගැන කතා කරොත් මේකේ 8GB unified memory එක තමයි තියෙන්නේ. අපිට මේක expand කරගන්න පුළුවන් 16GB දක්වා. ඊට පස්සේ මේකේ storage එක ගැන කතා කරොත් මේකේ storage types දෙකකට එනවා. ඒක තමයි 256GB SSD එක සහ 512GB SSD එක. අපිට මේකත් upgrade කරගන්න පුළුවන් 2TB දක්වා. මේකේ wireless technology එක සහ Bluetooth එක ගැන කතා කරොත් මේකේ Wi-Fi 6 සහ Bluetooth 5.0 technology එක තමයි තියෙන්නේ. අපි මේකේ camera එක ගැන කතා කරොත් මේකේ හොඳ quality camera එකක් තමයි තියෙන්නේ. 720 pixel FaceTime HD camera එකක් තමයි තියෙන්නේ. අපි මේක ඔඩියෝ ගැන කතා කරොත් මේකේ Dolby Atmos support එක තියෙනවා. ඒකයි මේකේ stereo speakers HDR range එකේ audio support එකක් තමයි තියෙන්නේ. එතකොට මේකේ wide stereo sound උත් support කරනවා. Quality එක ගැන ගත්තොත් මේකේ signal to noise ratio එකකුත් තියෙනවා. අපි මේකේ keyboard එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ එන්නේ backlit magic keyboard එකක්. මේකේ keys 66ක් තියෙනවා. ඔයගලට දකුණු පැත්තේ පල්ලෙය arrow keys ටික තියෙනවා. T හැඩයට හැදිලා ඒක inverted විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ උඩින් ඔයගලට දකුණු පැත්තේ පේනවා touch ID එක. Touch ID එක කියන්නේ මෙතන තමයි ඔයගලේ finger එක register කරන්නේ, fingerprint එක. ඊට පස්සේ අපි මේකේ touch bar කියලා එකක් තියෙනවා. ඒ touch bar එකෙන් වෙන්නේ ඔයගලට එක එක applications වල එක එක options ඔතන මතුවලා පෙන්නනවා. Example ඔයගලට messaging app එකේ කාටරි emoji එකක් යවන්න ඕන නම් ඔයගලට emojis එතන select කරගන්න පුළුවන්. එක එක emojis තියෙනවා. ඔයගලට tap කරන්න විතරයි තියෙන්නේ. අපි දැන් මේකේ ඔපරේටින් සිස්ටම් එක ගැන පොඩ්ඩක් කතා කරමු. මේකට ඇවිල්ලා තියෙන අලුත්ම ඔපරේටින් සිස්ටම් එකේ තමයි Big Sur කියන ඔපරේටින් සිස්ටම් එක Apple company එකෙන් develop කරලා තියෙන 17 වෙනි ඔපරේටින් සිස්ටම් එක. මගේ experience එක මම පොඩ්ඩක් කියන්න මේකේ වෙන වෙලා තියෙන changes ටික. ඒ තමයි මේකේ අලුත් menu bar එකක් එල්ල තිනවා. මේක update වෙලා තියෙන්නේ. තව මේකේ floating dock එක ඔයගලට පේනවා පල්ලෙන්. ඒකේ icons එම පොඩ්ඩක් වටේ curves හැදිලා තියෙනවා. ඊට පස්සේ අලුත් icons ඇවිල්ලා තියෙන apps වලට තව මේකේ appearance එක ගත්තොත් මේකේ lighter window appearance එකක් තමයි තියෙන්නේ. තව මේකේ අලුත් sounds updated කරලා තියෙනවා. ඊට පස්සේ තව මේකේ full height sidebars තියෙනවා. ඊට පස්සේ මේකේ control center එක ගැන කතා කරොත් control center එක customize කරලා තියෙනවා. අපිට එක එක ඒවා එතනට දාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට menu bar එකේ pin කරන්නත් පුළුවන්. එතකොට notification center එක ගත්තොත් අපිට notification එක redesign වෙලා තියෙනවා. ඒක ඉන්ටරැක්ටිව් විදියට රීඩිසයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ නොටිෆිකේෂන්ස් ගෲප් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට රීඩිසයින් විජෙට්ස්, කස්ටමයිස් විජෙට්ස් වගේ දේවල් උත් තියෙනවා. ඊට පස්සේ මේකේ ඊළඟට අපි කතා කරමු සෆාරි එක ගැන. සෆාරි එක පොඩ්ඩක් ඔප්ටිමයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ෆාස්ට් රෙස්පොන්සිව් විදියට හදලා තියෙනවා. ඒකයි මේකේ පවර් එකත් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ එෆිෂන්සි එක වැඩි වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට බැටරි ලයිෆ් එක ඉම්ප්‍රූව් වෙන්න හදලා තියෙනවා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුවට මේක ඇත්තටම හොඳයි. Windows operating system එකකට වඩා 10 ගුණයක් හොඳයි. මොකද Big Sur කියන operating system එක තාම developing යන්නේ. Bugs එහෙම තියෙන ඒවා තාම හදාගෙන යනවා. ඒත් දැනට මේක smooth and steady run වෙනවා. අපි බලමු මේ Big Sur කියන operating system එක modern Mac hardware requirements වලට compatibleද කියලා. MacBook 2015 ආපු එකට පුළුවන්. ඊට පස්සේ MacBook Air එක, MacBook Pro එක, ඊට පස්සේ MacBook Mini, iMac, iMac Pro සහ Mac Pro කියන දේවල් වලට මේ අලුත් Big Sur කියන operating system එක use කරන්න පුළුවන්. මොකද්ද මේ රොසේටා කියන්නේ? රොසේටා ගැන කියන්න කලින් මම Mac usersලට තියෙන common issue එකක් ගැන කතා කරන්න. ඒ තමයි ඒගොල්ලෝ Intel architecture එකේ use කරපු softwares මේ M1 processor එකට support කරන්නේ නැති එක. ඒකේ හේතුව තමයි මේවා ARM based computers හින්දා. ඉතින් ඒකට තමයි Rosetta 2 කියලා emulation layer එකක් introduce කරලා තියෙන්නේ. මේ emulation එකෙන් වෙන්නේ softwares compile කරලා තියෙන එක architecture එකට softwares compile කරලා තියෙන එකට අනිත් architecture එකට support වෙන එක තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් ඉස්සර power PC එක ඉදන් Intel architecture එකට ඒගොල්ලෝ Rosetta 1 කියලා introduce කරලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ Intel එකේ ඉඳන් M1 processor එකට ඒගොල්ලෝ Rosetta 2 කියන architecture එක introduce කරලා තියෙනවා. ඉතින් මේක ඕගොල්ලෝ run කරගන්න නම් ඕගොල්ලෝ කරන් තියෙන්නේ මේ application එකේ get info එකට ගිහිල්ලා ඕගොල්ලෝ open with Rosetta කරාම ඕගොල්ලෝ Intel architecture එකේ use කරපු softwares ඕගොල්ලෝ M1 chip එකේ use කරන්න පුළුවන්.
එහෙනම් ඔයගොල්ලෝ බලන්න හදලාදී අද අපි කරපු රිවියු එක. අපි කරේ Apple MacBook Pro 2020 රිවියු එක. ඔයගොල්ලෝ මොනවද ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒව බලලා ඔයගොල්ලෝ රිප්ලයි එකක් දෙන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ අපි කියමු. හරි දාමු. මම මේකත් බලනවා. Interlective. තම ඉලමි ඔබගේ සම මෙලිපි ඔබට එවැනි කරුණු වටහා දෙන්න සිතා මඟ බලා නිවඩු ලැබෙන තුරා වෙනදවගේ තරහ නුවේ දින්පතුමන් දල්වා